නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස බුද්ධිමත් වාසනාවන්ත ගුණබර කාරුණික පින්වතුනි මේ හිමිදිරි උදෑසන පින්වත් ඔබේ අද දවසේ සියලුම වැඩ කටයුතු සර්වපකාරයෙන්ම සාර්ථක වන්නට තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා කියන මෛත්‍රී චේතනාව මුදුන්පත් කරගෙන දහම් සිතුවිලි ඔස්සේ ඔබේ ජීවිතයට අවශ්‍ය කරන ධර්මකාරණාවක් මේ වෙලාවේදී අපි කෙටියෙන් පැහැදිලි කරන්නටයි බලාපොරොත්තු වන්නේ. බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවකදී දේශනා කරනවා යකඩයක් තුල හැදෙන මලකඩ ඒ යකඩය විනාශ කරන්න හේතුවක් වෙනවා. ඒ වගේම තමයි සමහර වෙලාවට මේ හිත ඇතුලේ උපදින අකුසලයන් හිත ඇතුලේ උපදින පාපකාරී චේතනාවන් සමහර වෙලාවට අපිව දුගතියට පත් කරන්න හේතුවක් වෙනවා. මේ කාරණාව බුදුහාමුදුරෝ දේශනා කළේ සවැත් නුවර වැඩ හිටපු භික්ෂූන් වහන්සේ නමක් මූලික කරගෙන. මේ බණ අහන පින්වත් ඔබගෙත් ධර්මානුශාසනාව සිද්ධ කරන මගෙත් අපි කාගෙත් සිත්වල තියෙන පොදු අකුසල මූලයක් තමයි ලෝභකම කියලා කියන්නේ. ඒකම අපි කියනවා තෘෂ්ණාව. ලෝභකම තෘෂ්ණාව මගඵල අවබෝධ නොකළ ඕනෑම කෙනෙකුගේ හිත තුළ පවතිනවා. නිවන් දකින මොහොත දක්වාම මේ අකුසල මූලය නිරන්තරයෙන්ම හිත ඇතුලේ ක්‍රියාත්මක වෙනවා. සමහර වෙලාවට ඒ අකුසල මූලය නිසාවෙන්ම මිනිසුන් නොයෙකුත් හානි නොයෙකුත් අපරාධ නොයෙකුත් පාපකාරී ක්‍රියාවන් සිද්ධ කරනවා. බුදුරජාණන් වහන්සේගේ දවස සවැත් නුවර වැඩ හිටියා තිස්ස කියලා හාමුදුරු නමක්. තිස්ස කියන හාමුදුරුවන්ට වස්තුන් මාසය ඉවරුණාට පස්සේ උන්වහන්සේට වස්සාවාසික වස්ත්‍රයක් ලැබුණා. මේ වස්ත්‍රය රියන් 8ක් පමණ උසයි. මේ වස්ත්‍රය උන්වහන්සේ අතට අරගෙන උන්වහන්සේ එක අවස්ථාවකදී මේ වස්ත්‍රය තමන්ගේ නැගණියට දෙනවා. නැගණියට දීලා ඉවර වෙලා උන්වහන්සේ දින කීපයක් ඉන්න ස්ථානය වෙනස් කරලා ඉන්නව. නැගණියට මේ වස්ත්‍රය දුන්නට පස්සේ නැගණිය මේ වස්ත්‍රය අත ගානකොට ඇයට දැනෙනවා මේ වස්ත්‍රය හරිම කටෝරයි. නැත්නම් මේ වස්ත්‍රය ඇඟට දරන්න අමාරුයි. ඒ නිසා නැගණිය කල්පනා කරනවා මගේ සහෝදරයාට මේ වගේ දෙයක් මේ වගේ වස්ත්‍රයක් හරියන්නේ නැහැ. මම මේක මගේ සහෝදරයාට මගේ සොහොයුරාට පොරවන්න පුළුවන් වෙන විදිහට දරන්න පුළුවන් වෙන විදිහට ඉතාම සිනිදුව මේ වස්ත්‍රය නැවත සකස් කරන්න ඕනේ කියලා හිතුවා. එහෙම හිතලා ඇය අර රෙදි කඩ වනට දාලා කෙටුවා. වංගෙඩියට දාලා වනේ දාලා මේ රෙදි කඩ කොටලා නැවත ඇය නූල් විදිහට සකස් කරලා මේ රෙදි කඩ අලුත් විදිහට හැදුවා. හදලා ඉවර වෙලා මේ රෙදි කඩ අර තමන්ගේ සහෝදර හාමුදුරුවන් වහන්සේට දෙන්න කියලා කල්පනා කළා. තමන්ගේ සහෝදර හාමුදුරුවන් වහන්සේ තමත් භික්ෂුන් වහන්සේලා පිරිසක් සමග ඇයගෙන් මේ වස්ත්‍රය ඉල්ලගන්න එනවා. ඉල්ලගන්න ආපු වෙලාවේ නැගණිය අර නැවත සකස් කරන්නට යෙදුන රෙදි කඩ අර තිස්ස හාමුදුරුවන්ට දුන්නා. දුන්නට පස්සේ තිස්ස හාමුදුරුවන්ට වස්ත්‍රය අතගානකොටම තේරුණා මේක මම දීපු වස්ත්‍රය නෙවෙයි. නැගණියට කියනවා මේක මම දුන්න වස්ත්‍රය නෙවෙයි. එනිසා සහෝදරිය මම දීපු වස්ත්‍රය නැවත මට දෙන්න කියලා කිව්වා. ඒ ගමන ඇය ප්‍රකාශ කරනවා හාමුදුරුවන්ට මේක ඔබ වහන්සේ මට දීපු වස්ත්‍රය තමයි. නමුත් මම මෙන්න මේ විදිහට ඔබ වහන්සේට මේක පරිහරණය කරන්න පුළුවන් වෙන විදිහට ඔබ වහන්සේට මේක පොරවන්න පුළුවන් වෙන විදිහට මම නැවත මේක සකස් කරා කියලා
තමන්ගේ සහෝදර හාමුදුරුවන්ට කිව්වා. ඒ වෙලාවේදී අර හාමුදුරුවන් වහන්සේ ඒ වස්ත්‍රය අතට අරගෙන තමන්ගේ පන්සලට වැඩියා. තමන්ගේ පන්සලට වැඩම කරලා භික්ෂුන් වහන්සේලා එකතු කරගෙන දැන් මේ වස්ත්‍රය සිවුරක් විදියට සකස් කරන්න සූදානම් වන්නේ. සිවුරක් විදිහට සකස් කරලා අවසාන වෙලාව වෙනකම්ම අර සහෝදරිය හාමුදුරුවන් වහන්සේලාට අප උපස්ථාන කළා. සිවුරක් විදිහට මේ රෙදි කඩ සකස් කරලා ඉවරුණාට පස්සේ මේ රෙදි කඩ හාමුදුරු අතගානකොටම අධික ආශාවක් මේ සිවුර පිළිබඳව ඇති වුණා. ඒ ආශාවෙන්ම හාමුදුරුව මොකද්ද කරන්නේ, මම මේ සිවුර පොරවන්නේ නැහැ, මේක හෙට පොරවනවා කියලා හිතාගෙන හාමුදුරුව සිවුර දාන්න සකස් කරලා තිබුණ තැන සිවුර දැම්මා. සිවුර නවලා ඒ තැන දාලා හාමුදුරුව රාත්‍රී කාලේ සැතපෙන්න ගියා. මනුස්ස ජීවිතයේ තියෙන හුස්ම ටික, මනුස්ස ජීවිතයේ ආයුෂ කොයි වෙලාවක අවසන් වෙනවද කියලා පින්වත් අපි කාටවත් කියන්න පුළුවන් කමක් නැහැ. හාමුදුරුවන් වහන්සේ අර අවසාන මොහොතේදී සිවුර පෙරිබඳ ලොකු ඇල්මක් තිබුණා. හෙට තමන් ඒ සිවුර පොරවනවා කියලා හිතුවා. එහෙම හිතලා තමයි හාමුදුරෝ සිවුර පසෙක තැම්පත් කළේ. තැම්පත් කළ උන්වහන්සේ රාත්‍රියේ සැතපෙන්නට ගියා. සැතපෙන්නට ගිය උන්වහන්සේ රාත්‍රිය තුළ සැතපුණ යහන තුළදීම අපවත් වුණා. අපවත් වුණාට පස්සේ අපවත් වෙන වෙලාව වෙනකොටත්, රාත්‍රී නිදාගන්න යන වෙලාව වෙනකොටත් අර සිවුර පිළිබඳව හිතේ ඉහළින්ම තෘෂ්ණාව තිබුණා. උන්වහන්සේ අපවත් වුණාට පස්සේ මේ සිවුරේ ඉතාම කුඩා කෘමි සතෙක් වෙලා ඉපදුනා. මේ සිවුරේ වාටියක මේ හාමුදුරුවෝ කෘමි සතෙක් වෙලා ඉපදිලා රැඳිලා ඉන්නවා. හාමුදුරුවන්ට අවශ්‍ය කරන ගෝලියෝ නොහිටපු නිසා භික්ෂුන් වහන්සේලා කල්පනා කරනවා උන්වහන්සේ සතු වෙලා තිබුණ සියලුම පරිස්කාර සංඝ සතු කරන්න. ඒ සංඝ සතු කරන්නට සූදානම් වෙන අවස්ථාවේදී උන්වහන්සේ සතු වෙලා තිබිච්ච දේවල් සංඝ සතු කරනකොට, පරිස්කාර බෙදා දෙනකොට මේ සිවුරේ වාටියක ඉන්න මේ ඉනිකුන්නා, නැත්නම් මේ කුඩා කෘමි සතා මහා හයියෙන් කෑ ගහන්න පටන් ගත්තා. ඇයි කෑ ගැහුවේ? තමන්ගේ සිවුර වෙන කෙනෙකුට දෙන්න එපා, දෙන්න එපා කියලා මේ සිවුරේ වාටිය දිගේ හැම තැනම ඇවිදින්න පටන් ගත්තා. එක පැත්තකින් ලෝභකම, සිවුරට තියෙන ආශාව, සිවුරට තියෙන ලෝභකම, සිවුරට තියෙන තෘෂ්ණාව. ඒ තෘෂ්ණාවත් එක්කම, ලෝභකමත් එක්කම, ආශාවත් එක්කම අනෙක් පැත්තෙන් පෙර පසු නොවී මතු වෙනවා අධික වූ ක්‍රෝධයක්. ඒ කියන්නේ අධික වූ තරහක් මතු වෙනවා. ඇයි? තමන් සන්තක දේ, තමන්ට අයිති දේ මේ වෙන කෙනෙක් සතු වෙන්න යනවා, වෙන කෙනෙක්ට අයිති වෙන්න යනවා කියන චේතනාවත් එක්ක අධික ක්‍රෝධයක් මේ කුඩා කෘමි සතාට ඇති වුණා. දැන් පින්වතුන්ට පැහැදිලි, මනුස්ස ලෝකයේ ඉන්න මිනිස්සුන්ට විතරක් නෙවෙයි ක්‍රෝධය ඇති වෙන්නේ. මනුස්ස ලෝකයේ තුල ඉන්න අපිට විතරක් නෙවෙයි තෘෂ්ණාව ඇති වෙන්නේ. තිරිසන් ලෝකය තුල ඉන්න තිරිසන් සතාටත් තෘෂ්ණාව පොදුයි. තිරිසන් ලෝකයේ තුල ඉන්න තිරිසන් සතාටත් ක්‍රෝධය පොදුයි. ඔබ නිකමට බලන්න පුංචි උදාහරණයක් අරගෙන, ඔබේ ගෙදර සුරතලේට සුනකෙක් ඇති කරනවා කියලා හිතන්න. ඒ සුනකයාට ඔබ හැමදාම කෑම දෙන භාජනයක් වෙන් කළා තියෙනවා. ඒ සුනකයාට ඔබ නිදාගන්න වෙනම කූඩුවක් හදලා තියෙනවා. ඒ සුනකයව ඔබ ඉඩකඩ ලැබෙන වෙලාවට ළඟට අරගෙන ඔළුව අතගානවා, හුරතල් කරනවා. ඔබ නිකමට හිතන්න, ඒ සුනකයා ගෙදර ඉඳිද්දිම ඔබ තව එළියේ ඉන්න බලුපැටියෙක්ව ගෙදරට අරගෙන එනවා. අරගෙන ආවට පස්සේ අර ගෙදර පදිංචි වෙලා හිටපු, නැත්නම් මුලින් ඔබ ආදරය කළ සුනකයාට වඩා අර අලුතෙන් ගෙනාපු සුනක පැටියට, බලු පැටියට ඇති වෙනවද කියලා. සමහර වෙලාවට ඌ නිකම්ම ගෙදර ඉන්න අයටත් බුරනවා. සමහර වෙලාවට ඌ ගෙදර ඉන්න අයවත් පැනලා හපලා කනවා. සමහර වෙලාවට ඌ කන්න දුන්නට කන්නේ නෑ. උගේ භාජනේ අලුතෙන් ගෙනාපු සතාට කන්න දුන්නා නම් ඌ ඒකට කැමතිත් නෑ.
සමහර වෙලාවට කූඩුවේ පැත්තකට වෙලා වලිගේ අකුලගෙන කන් දෙක අකුලගෙන ඔහේ නිදාගෙන ඉන්නවා ලෙඩ වෙච්ච ගානට ඉන්නවා අන්න බලන්න තෘෂ්ණාව ඉහවහා ගියේ හිතක ස්වභාවය ක්‍රෝධය ඉහවහා ගියේ හිතක ස්වභාවය මේක තිරසන් සත්තුන්ට විතරක් නෙවෙයි මනුස්සයින්ටත් එහෙමයි ඔබේ ගෙවල්වල සමහර වෙලාවට ඔබ හිතන්න ගෙදර ඔබට පළමුවෙන් ලැබුණ පිරිමි දරුවේ ඒ දරුවට වයස අවුරුදු 4ක් විතර වෙනවා ඒ දරුවට වයස අවුරුදු 4ක් විතර වෙනකොට ඔබ නැවත දරුවෙක්ව මේ ලෝකයට බිහි කරනවා බිහි කළාට පස්සේ දැන් ඔබට දරුවෝ දෙන්නයි ඒ දරුවෝ දෙන්නගෙන් බොහෝ වෙලාවට ඔබ වැඩිපුර හොයන්නේ වැඩිපුර බලන්නේ වැඩිපුර හුරතල් කරන්නේ දෙවනුව ඉපදිච්ච දරුවට එතකොට අර අවුරුදු 4ක් අවුරුදු 3ක් විතර වෙන පළමුව ඉපදිච්ච දරුවා සමහර වෙලාවට එයාගේ ජීවිතේ කවදාවත් නොදුටු වෙනස්කම් වලටපත් වෙනවා. එයා පාඩම් කරන්නේ නැහැ. එයා අකුරු ලියන්නේ නැහැ. එයා කියන දේ අහන්නේ නැහැ. සමහර වෙලාවට හැම වෙලාවකදීම අම්මගේ තාත්තගේ අවධානය ගන්නට නොයෙකුත් දේවල් සිද්ධ කරනවා. මොකද හේතුව? අර ආදරය බෙදිලා යන එකට තියෙන තෘෂ්ණාව. එහෙනම් මේ කියන හාමුදුරුවන් වහන්සේට ඇති උනේ සිවුර පිළිබඳ තෘෂ්ණාව. එතකොට උන්වහන්සේ ඒකෙම ක්‍රොමිසතෙක් වෙලා ඉපදුනා. දැන් මෙතනදී හාමුදුරෝ සිවුර මේ හාමුදුරුවන්ගේ සිවුර නැත්නම් මේ සතා අර වාටියේ දිගේ දුවනවා තමන්ගේ සිවුර වෙන කෙනෙකුට අයිති කරන්ට යන වෙලාවේ. ඒ වෙලාවේදී මේ සතා කෑ ගහන හඬ බුදුහාමුදුරුවන්ට ඇහෙනවා. බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේදී දිවසින් බලනවා. සාමාන්‍ය මනුෂ්‍ය හිත ඉක්මවාගිය ස්වභාවය දිවස උන්වහන්සේ දිවසින් බලනවා මේ කවුද මේ තරම් කෑ ගහන්නේ කියලා බලනකොට බුදුහාමුදුරෝ දකිනවා අර භික්ෂූන් වහන්සේ සිවුරට අධිකව තෘෂ්ණාවෙන් අපවත් වෙලා ඒ තෘෂ්ණාවෙන් අපවත් වුන නිසාම සිවුරේම කෘමිසතෙක් වෙලා ඉපදිලා දැන් සිවුරේ වාටිය පුරා දුවනවා මේ සිවුර සංගසතු කරන්න එපා කියලා නැත්නම් මගේ සිවුර වෙන කෙනෙකුට අයිති කරන්නට එපා කියලා බුදුහාමුදුරු එතනට වැඩියා වැඩම කරලා භික්ෂුන් වහන්සේලාට කියනවා උන්වහන්සේ සතු වෙච්ච නැත්නම් අපවත් වුණ භික්ෂුව සතු වෙච්ච හැම දෙෙම ඔබලා භික්ෂුන් වහන්සේලාට බෙදන්න ඒකට කමක් නැහැ නමුත් මේ සිවුර කිසිම කෙනෙකුට දින 7ක් යනකම් අයිති කරන්නට එපා කියලා බුදුහාමුදුරු දේශනා කළා. දින 7ක් අර කෘමිසතාට ආයුෂ තිබුණා. එහෙම තමයි සත්තුන්ගේ ආයුෂ. සමහර වෙලාවට දවස් 3යි, සමහර වෙලාවට දවස් 5යි, සමහර වෙලාවට දවස් 10යි 15යි. පූර්ණ ආයුෂ වින්දනය කරන්නේ නැතිවම සමහර වෙලාවට තිරිසන් සත්තු පවා අඩු ආයුෂෙන් මරණයටපත් වෙනවා. ගෙදරක ඉන්න සුනකේගේ ආයුෂ බොහෝ වෙලාවට අවුරුදු 15ක් විතර. ගෙදරක ඉන්න බලලෙක්ගේ පූසෙක්ගේ ආයුෂ බොහෝ වෙලාවට අවුරුදු 12ක් 15ක් විතර. නමුත් ඒ අවුරුදු 12 15ම ජීවත් වෙන්නේ නැතිව අඩු ආයුෂෙන් ගොඩක් වෙලාවට මරණයටපත් වෙන අවස්ථාවල් තියෙනවා. එතකොට මේ කෘමිසතාගේ ආයුෂ බුදුරජාණන් වහන්සේ දකිනවා දවස් 7යි. මේ කෘමිසතා දින 7කින් මරණයටපත් වෙනවා. මරණයටපත් වෙලා තුසිත දිව්‍ය ලෝකය තුල දේවතාවෙක් වෙලා ඉපදුනා කියලා බණ පොත තුල සඳහන් වෙනවා. අන්නේ එතනදී දින 7කට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔය සිවුර සංගසතු කරාට කමක් නැහැ කියලා. මේක ලොකු කතාබහට ලක් වුණ කාරණයක්. බුදුරජාණන් වහන්සේ මේ කියපු කාරණාව ගැන හවස දම්සභා මණ්ඩපේට බුදුහාමුදුරුව වඩින්නට කලින් භික්ෂුන් වහන්සේලා එකතු වෙලා ඔවුනෝන් මේක ගැන කතා කර කර හිටියා. ඒ වෙලාවේදී බුදුහාමුදුරුව එතනට වැඩම කරලා භික්ෂුන් වහන්සලාගෙන් අහනවා මම මේතනට වඩින්න කලින් මොන වගේ කතාවක්ද ඔය ඇත්තු කරේ කියලා. ඒ වෙලාවේදී එදා දවසේ මූලික වුණ මේ කාරණාව මතු වුණා. භික්ෂුන් වහන්සේලා කියනවා භාග්‍යවතුන් වහන්ස හරි පුදුමයි. ඔබ වහන්සේ මේ කෘමිසතා නිසාවෙන් මේ සිවුර සංගසතු කරන්න එපා කිව්වා. ඒ භික්ෂුව කොහොමද ඒ තත්ත්වයට පත් උනේ කියලා. බුදුරජාණන් වහන්සේ දම්සභා මණ්ඩපය තුළදී භික්ෂුන් වහන්සේලාට පැහැදිලි කරනවා මහණෙනි යකඩයක උපදින මලකඩ යකඩයක හටගන්න මලකඩ යකඩයක ඇතිවෙන මලකඩ ඒ යකඩය කවදාහරි දවසක විනාශයට පත් කරනවා. මල බැඳිලා මල අල්ලලා මලකඩ බැඳිලා යකඩය කවදාහරි දවසක
විනාශ වෙනවා. මහණෙනි, අන්න ඒ වගේ තමයි මනුස්ස හිත තුල ඇතිවෙන සත්ව సంతානයේ තුල ඇතිවෙන සත්වයාගේ හිත තුල ඇතිවෙන තෘෂ්ණාව කවදා හරි දවසක සත්වයාව දුගතියට නරකයට නිරයට යොමු කරනවා කියලා බුදුහාමුදුරෝ දේශනා කරනවා. අපි ටිකක් හිතමු මේ සංසාර ජීවිතය තුල නැවත නැවත මැරෙමින් උපදෙමින් මැරෙමින් උපදෙමින් අපි යන්නේ මොනව නිසාද? අපි කාගේ කාගේ හිතවල තෘෂ්ණාව තුන් ආකාරයකට ක්‍රියාත්මක වෙනවා. එකක් කාම තණ්හාව, අනෙක් එක භව තණ්හාව, අනෙක් එක විභව තණ්හාව. මේ කියන තෘෂ්ණාවල් තුන, මේ කියන අවස්ථා තුන, මේ කාරණා තුන කාගෙත් හිතවල නිතරම ක්‍රියාත්මක වෙනවා. කුඩා දරුවගෙත් එහෙමයි. ඔබ නිකමට බලන්න, දරුවෙකුට බෝනික්කෙක් ගෙනත් දෙන්න. අපි හිතමු ඒ බෝනික්කව මැටියෙන් හදලා තියෙන්නේ කියලා. ඔබේ ගෙදරට එහා පැත්තේ ගෙදර ඉන්න දරුවත් ඔබේ ගෙදරට එනවා සෙල්ලම් කරන්න. ආවට පස්සේ ඔබේ දරුවට අරන් දීලා තියෙන අර බෝනික්කව එහා පැත්තේ ගෙදර දරුවත් අතට අරගෙන නලවනවා, සෙල්ලම් කරනවා. ඒ සෙල්ලම් කරන වෙලාවේදී අර බෝනික්කා බිමට වැටිලා කුඩු වෙලා බිඳිලා යනවා. බිඳිලා ගියාට පස්සේ එහා පැත්තේ ගෙදර දරුවා අඬන්නේ නැහැ. හේතුව ඒ දරුවා සුළු වෙලාවකට ඇවිල්ලා අර බෝනික්කව අතට අරගෙන සෙල්ලම් කරාට ඒ බෝනික්කගේ පූර්ණ අයිතිය තියෙන්නේ ඒ දරුවට නෙවෙයි. බෝනික්කගේ පූර්ණ අයිතිය තියෙන්නේ ඔබේ දරුවට. ඔබේ දරුවා තමයි ඒ බෝනික්ක බිමට වැටිලා කැඩුනට පස්සේ කෑ ගහලා අඬන්නේ. අර දරුවා තමන්ගේ ගෙදරට ගියාට පස්සේ ඔබ සමහර වෙලාවට කියනවා, අපි පුතාට අලුතෙන් එකෙක් ගෙනත් දෙන්නම්. අපි පුතාට අලුතෙන් බෝනික්කෙක් ගෙනත් දෙන්නම්. ඒ නිසා නාඩ ඉන්න කියලා කියනවා. මට අවශ්‍ය කරන්නේ මේ කැඩුන බෝනික්කමයි කියලා කොච්චරනම් දරුවෝ සමහර වෙලාවට පලි ගහනවද? පැන්සල් පෙට්ටියටත් එහෙමයි, මකනයටත් එහෙමයි, කවකටු පෙට්ටියටත් එහෙමයි, පාවිච්චි කරන ඇඳුමටත් එහෙමයි, කකුල් දෙකේ දාන සෙරප්පු දෙකටත් එහෙමයි. එහෙනම් කුඩා දරුවා විතරක් නෙවෙයි, වැඩිහිටි ඔය අයත් එහෙමයි, බහතෝරන දරුවත් එහෙමයි. බහතෝරන දරුවා නැත්තම් ගුඩු පැලියන් අතට ඉන්න දරුවා නිදාගෙන ඉන්න වෙලාවේ හදිස්සියේ ඇහැරිලා ඇඬුවොත් එහෙම අම්මලා ගොඩක් වෙලාවට දරුවා ඉන්න තැනට ඉහලින් එල්ලලා තියෙන දෙයක් දරුවා නලව ගන්න වයින් තියලා කරකවනවා. ඒක කරකවනකොට දරුවා ඒක දිහා බලලා ඉවර වෙලා නැලවෙනවා. නැලවෙච්ච දරුවා අරක කරකැවෙනකොට ඒ දිහා බලාගෙන නැලවෙනකොට යම් විදිහකින් අතින් අරගෙන අරක ගලවලා අයින් කරවොතින් එහෙම අර නැල උන දරුවා නැවත අඬන්න පටන් ගන්නවා. වැඩි හිටියොත් එහෙමයි. බොහෝ වෙලාවට බලන්න උසාවිවල නඩු කියන්නේ, මිනිස්සු කුණුහරප කියාගන්නේ, මිනිස්සු කා කොටාගන්නේ, මිනිස්සු ගහමරාගන්නේ, ඔවුනොවුන් එක තරහ පිරිමහන්නේ මොකක් නිසාද? ඔබ හොඳට හිතන්න, හිතවල කොතන හරි තැනක මොකක් හරි කාරණාවක් වෙනුවෙන් බැඳිලා තියෙනවා. ඒ නිසා බුදුහාමුදුරෝ දේශනා කරන්නේ එහෙනම් මේ තෘෂ්ණාව ඛණ්ඩණය කරන තැන, මේ තෘෂ්ණාව නැති කරන තැන, මේ තෘෂ්ණාව ඉවත් කරන තැන යම් තැනක්ද, අන්න එතන තමයි ඔබ මානසිකව නිවුණා කියලා කියන්නේ. ඒ නිසා ජීවිතයේ කිසිම දෙයකට ඕනෑවට වඩා බැඳීම් ඇති කරගන්නට එපා. ජීවත් වෙන ඔබ නිතරම කල්පනා කරන්න, අපි හරි කෙටි කාලයයි මේ ජීවිතය තුළ ඉන්නේ. මේ දරුමල්ලු, දෙමව්පියෝ, යාන වාහන, ගේ දොර, ඉඩකඩම් මේවා පින්වතුනි තාවකාලිකව අපිට ලැබිච්ච දේවල්. මරණයත් එක්ක මේ කිසිම දෙයක් මෙතුවක් කාලයකට කවුරුවත් අරගෙන ගියා කියලා අපි දැකලා නැහැ. ඒ වගේම ඉදිරියටත් එහෙමයි, අනාගතයටත් එහෙමයි, ඔබවත් මේ කිසිම දෙයක් අරගෙන යන්නේ නැහැ. අඩුම තරමේ අපි මරණයට පත් වුණාට පස්සේ අපේ දේහයේ වලදාන තැනවත් අපිට ස්ථිර අයිතියක් නැහැ. අපේ මිනිය අපේ දේහයේ වලදාපු තැන තව කොයි තරම් අය ඒ තැන ඒ විදිහටම වලදාලා ඇද්ද? ඒ නිසා මේ මහ පොළවේ බිං අගලක්වත් අපි කාටවත් අයිති නැහැ. ඒ නිසා ඔබ බලන්න, තෘෂ්ණාව අධික වුණහම මේ පොළව කපාගෙන කපාගෙන යනකොට අහුවෙන පණුව, ගැඩවිල්ල, බිං කොණ්ඩ නිකම්ම නිකං ඒ තැන්වලට ගිහිල්ලා ඉපදුනා නෙවෙයි. පොළවට නඩු කියලා, පොළවට මරාගෙන,
පොළවට ගහ බැනගෙන පොළව තමන්ගේ කියලා අල්ලගෙන මැරිච්ච උදවිය තමයි නැවත නැවත ඒ තැන්වලටම ගිහිල්ලා උපදින්නේ. ඒ නිසා පුළුවන් තරම් හිත නිදහස් කරන්න. ගස් ලැබු ගෙඩියක් වැටුණා කියලා, පොල් ගෙඩියක්, කොස් ගෙඩියක් වැටුණා කියලා, අඹාත්තක්, දෙල්ලත්තක් වැටුණා කියලා, වහලේ උළු කැටයක් බිඳුණා කියලා ගහ මරා ගන්න කෑකෝ ගහගන්න යන්න එපා. ඒ හැම තැනම ඉවසීමෙන් හොඳින් කතා කරන්න. ගෙදර දොරේ වුණත් එහෙමයි. දරුමල්ල පිළිබඳ, යාන වාහන පිළිබඳ මේ භෞතික කිසිම දෙයකට අනිසි විදිහට ඇලෙන්න එපා. නිදා ගන්න කොට්ටයට යතුරු කැරලි තියාගෙන ඉන්න එපා. ඔබට අවුරුදු 70ක්, 80ක්, 90ක් වෙලා නම් ඔබ හිත නිදහස් කරගන්න. මැරෙන වෙලාවේ මුණුබුරා ආවෙ නැහැ කියලා දුක් වෙන්න එපා. මැරෙන වෙලාවේ ලොකු පුතා ආවෙ නැහැ කියලා ඒතන බලාගෙන හුස්ම තද කරගෙන ඉන්න එපා. එනකන් මේ හැමදේම හිමින් සැරේ හිතින් අතාරින්න. මේ ජීවිතයේ මේ සියල්ල తాවකාලික දේවල්. ඒ නිසා තෘෂ්ණාව නැත්නම් ආශාව නැත්නම් තණ්හාව සමහර වෙලාවට මරණින් මතු ඊළඟ ජීවිතය දුගතියටපත් කරන්න ගොඩාක් වෙලාවට ඉඩකඩ තියෙනවා. ඒ නිසා ඒ කාරණය අපි දැනගෙන, ඒ කාරණය අපි තේරුම් අරගෙන, ඒ පිළිබඳ අපි හොඳට අවබෝධ කරගෙන මේ ජීවිතය තුළ සිහියෙන් කටයුතු කරන්න හැම කෙනෙක්ම කල්පනා කරන්න ඕන. ඒ නිසා මේ හිමිදිරි උදෑසන ඔබ වෙනුවෙන් මේ කෙටි ධර්මානුශාසනාව අපි පවත්වලා ඔබේ ජීවිතයට යම් ආශිර්වාදයක් එකතු කළා, යම් දෙයක් ඔබේ ජීවිතයට අරගන්නටයි අපි මේ ධර්මානුශාසනාව සිද්ධ කළේ. ඒ නිසා මේ කරුණු කාරණා මෙලව ජීවිතයේ තුල ක්‍රියාත්මක කරන්න ඔබ ඉෂ්ට සමෘද්ධ වේවා කියලා ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා.